හතානායක තුමාට එරහිව විපක්ෂය දැන් සංවිධානය වෙලා තියනවා ජාතික ජන බලවේගේ සමුග ජන බලවයගේ වගේම අනිකුත් මයිනෝරිඩි පාටි එකතු වෙලා දැන් විශ්වාර්ස බංගයක් ගන්නේනො මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක්දේ කියන්නේ මේ සම්බන්ධ විරුද්ධව ඔබලා චන්දි ප්‍රකාශ කිරීමට ස්ථාවරයක් තියෙනවාද ඒවගේම දෙවින් ප්‍රශ්නය තමයි යම්කිසි දැන් මහබැංකුව ස්වාධීනයක් කිරම් සම්බන්ධය රජයේ යම්කිසි පසුතැවීම දැන් තියෙනවද මොකද උන්ට දැන් හිතවලු පරිදි ඔවුන්ගේ වැටු වැඩිකිරීමම් දැන් කරගෙන තියෙනවා ඒ සම්බන්ධය සමාජය යම්කි විශාල බැක්ලෑෂ්ක තියන මේ සම්බන්ධය යම්කිසි පසුතැවීමත් දැන් තියෙනවා පලවින එක අපි ආණ්ඩුවක්විදියට තාම විශ්වා සමන්ගේ ගැන පිළ සාකච්ඡාව කාරම්භ කරලා නැ අවස්ථාවක් ලැබුණ නෑ. ආණ්ඩු ස්ථාවරය වීමට ඉඩ ඇත්ති බොහෝ දුරට සීයක්ම වගේ. මේ විශ්වාස බංග යෝජනාව සාධාරණය එකක්ද නීති අනුකුලිකක්ද කියලා බලන්ඩෝ. දැම් මේ පනත ඉදිරිපත් කරේ අදා ලැමතිවරයා කැබිනෙට් පණ්ඩල අනුමත කරලා එතකොට ආණ්ඩුව වෙනුවෙන් තමයි දිරිපත් කරේ. එතකොට ඒ පනතට සංසෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තමයි තීන්ඩුව ගැත්තේ අපි නීති උපදෙස් ගන්න නීතිපතික. අිට වැඩිය ද නීය දන්න ඇති නොත් අපිට නිල වචෙන් නීතිපදෙක කන්න පුලන් නනිීපතික විතරයි.ඉස පාර්ලමන්දන්න නීතිත් නවර දම මගේ මතේ දය කියනවා මට නීති නෝරක් තර මගේ මතය කියන්න පුළුවන් හැබැයි රටේ රාජ්‍ය මතය තමයි නීතිපතිගේ මතේ. දො නීතිපතිගේ මතය අනුව මේක නිවරදී කියලා ඉදිරිපත් කර බොහම සම්මත වුණ. කථනයක තුමා මොකට දේකට වග කියන්නේ. කතානායකට සංශෝධනයක් ඉදිරිපත් කරන්න බලයක්න කතානායකට කතා කරන්න යිතියක් නෑ. කථනායකට චන්දයක් දෙන්න බලයක් නෑ. කතානායක මොකක්ද කරපු වරද. ඒ චෝදනාව ආ්ඩුවට දැම නංහරි. හහි තුද ආ්ුවට ආ්ුව රුද්දෝ ගෙන විශවාස ංගිවිචනාව. ලො අන්ඩුුවම සාමහික වගේ කියන් ඩෝන. එහම ෙනව නම් ඒක සාධාරණයි දිනන පරිදිණක වෙනම ගතාවක්. ඇැබ කථනායකවරයට ගෙනඒම තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයකට ඒ අනුගත වෙන්නේ නෑ. ඒක ගැලපෙන්න්නේ න. ඇගේම එකක් වුණා. දෙදස් දහටේ ර ික්‍රමසි අමත මාට රුද්ද ගෙන ශ්වාස ංගයෝජනාව ඒ එක අබද විපක්ෂ. ත මත් ස්වාදීනය ලහිටිය. ත අපි ඇහුව ආණ්ඩු විපක්ෂෙන් ඇහේ හරිි අණනිල්ික්‍රමසින් අගමැත්තුමාට රුද්ධ චන් දෙන්නනක්. හැ ඔගොල්ල අපිට කියන් ඩෝන එතුමා ඉංකරට පස්සේ ඔගොල්ලගේ කෞද අගමැති වෙන්න කියලා එන ම ුු වා. පක්ෂයට උත්තර ඇතිබ ැ ඒවගේ එකක් තමයි ද මෙතෙදිත් වෙන්නේ එන්සයි එක පදනවන්න දෙවැනි එක ඇත්ත අනිත් ආණ්ඩුවමන් දන්න මහැංගොටේ බලේ දීම්පිලට මගෙන කල කිරිමක් තියෙනවා. පසු ඇැයිීමත් තියෙනවා. ඒ පසු තැවීම ආවටකයාට මේ හිතලුවකට අපික අන්නෙවී ඔබ මතුකරපු ප්‍රශ් නිසා. රටේ ආර්ථික බිින්දුවටම වැටීම සම්බන්ධව වැඩිම වගකීමක් තියන්න යුතුකම් වගකින් පැහරහැරපු ආයතනය අනි වාරයෙන්ම ශ්‍රී ලංකා මහ බැංක්වනි සමටේ නිලාාරට ය කිය ල න්ින ො ීදු ගත්තේ ල්ලමටඩල අධිපති කලාලයි අපි ඒ නිලධාරයට අපි දොස් කියන්න. ආයතනයක් විදිට ආයතනය නේ වග කියන්ඩෝන්. තැන් පෞු්ගේ කාලය ජනාධිපති කොමිසමකට දැම්ම එක මූල යතනයක් කඩා වැටින් පිළිබඳ. එතකොට එතන්දී ජනාධිපති මත් මම ප්‍රශ්න කරාජ මහ බැංකුවේ හිටපු. අන්සේ බාර නියෝ ජතිීපතිගේ. තු නියෝ ජතිපතිම සාක්ෂයදීල කියනවා කඩට ිච්ච බැකුව ැ සි හක්කතර මේ ජනතාව මම්මු ලා වෙලැයිව යිතවටත්. කඩ ිච්ච බැංකුව ඊට අවුරදු පාකට හයකට කින් ඒක මුදා ලාභාවිතා කරන පෞද්ජලික ගිනුුවලට ගෙනියනෝ කියලා පිඳු ගත්ත. හැබයි අවුරුදු පහක්තිසේ. අපි කිසි පියවරක් ගන්න නැතුව. හැම හයිමාසිකට වර පත්තෙේ දැන්වින් දැම්ම. මෙන්න මේම තමයි ඔබට විශ්වාසදායක ලෙස මුදල් තැම්පත් කරන්න පුුවන් ආයතන ඒ ලැස්තුම එකත් තියෙනවා. ඉති ඒක නිසා රට ඉතාමත්ම අසිරු වෙලාවක අසිරු මට්ටමකට වැටිල තියෙන වෙලාවක සියලුම ජනතාවට කැපකිරරිම් කරන්න සිද් වෙලා තියෙන වෙලාවක. අපි ඇතුළුව හැමෝම කැපකිරිම් කරන වෙලාවක මහමැංකෝ විතරක් ඒකන්න විශේෂය මාර්ථකය වැට්ටේ වග යුතු ආයතනය විදියට. හ බැන්කවේ වගේ හිතුවක් ර තීරණ ගතක වැරදිී. හෙවුද වියගේ ඒ තිීන්දුව ගත්ත හේතු කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරනවා කියලා දැනුම් දිල තිෙනව ඉංඟ සතියකවන්ස් කමිටියකට පාර්ලිමේන්තුවේ ගිනුම් කාර්ක සභාවට ඉදිරිපත් කනවය කියලා තියෙන ලබන සතතිය දේගු ලන්ක කරු ගල ඉදිරිපත් කර ඇති දන්නන්නේ එක මාජනතාව පිළිගන්න ගත්ද නැද කියලා. අපිට හරද සාක්ෂයට එකඟව තේරණ දේ තමයි මේක ස්මික සදාචාරත්මක නෑමේ වෙලායි කරපුගෙන.